පසුගිය කාලයේ පුරා රුපියල් 1380කට වැඩි මුදලකින් ගෑස් මිල අඩු වෙලා තිබෙනවා. හැබැයි කිසිම ව්‍යාපාරිකෙක් ඒ වාසිය පාරිභෝගිකයට ලබලා දෙන්න කටයුතු කරේ නැහැ. ගෑස් අඩුීමේ වාසිය පාරිභෝගිකයට ලබලා දෙන්නේ කවද්ද? අද විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙන්නේ. වෙලෙන්දෝ පාරිභෝගිකයට මිල කියන්නේ මූණ බලලා, දාගින්න සෙරෙප්පු දෙකේ වටිනාකම බලලා, ඇඳන්ගින්න ටී-ෂර්ට් එකේ වටිනාකම බලලා, බහින වාහනේ බලලා තමයි අද මිල කියන්නේ. එහෙම කරන්න නම් පාරිභෝගික අධිකාරියක් ඇයි? 2003 අංකනමේ දන්න පාරිභෝගික කටයුතු අධිකාරිය පනත යටතේ පාරිභෝගික අධිකාරිය දිනවා. ඒකට නීති නැහැ මේව නියාමනය කරන්න. ඒක වෙලෙන්දෝ දන්නවා. ඒකට නීති නැත්තම් මොකද්ද කරන්න ඕන? අලුතෙන් නීති හදන්න ඕන. මිල යාන්ත්‍රණයක් මේ රටට හඳුන්වා දිය යුතුයි. එය විනිවිදභාවයකින් තිබිය යුතුයි.